අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. CID රිෂාඩ්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි. ජනපතිට සහ අගමැතිට සර්ව ආගමික ආශිර්වාද. හෙට 10:29ට දිවයිනම අඩ අඳුරේ. කොරෝනාවෙන් වැටකන මෙක්සිකෝව විවෘත කිරීම යලිත් කල්යයි. දේශීය ප්‍රවෘත්ති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උතුරු සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. श्री संबुद्धत्व जयंती विहारे वित पेमिनि अग्रामाति महिंद राजपक्ष महता पूज्य नुगेतन्ने पञ्ञानंद स्वामीन वहंसे बहदेक सुदुक विमसा बेलुवा एहिदी उन वहंसे अग्रामाति वर्याट आशीर्वाद फलकला जनाधिपति අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මහජන නියෝජිතින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලාංකේය වංශ කතාව වෙනත් මගකට යොමු කරමින් සිටින යුග පුරුෂයෙකුගේ ජන්මදිනය වෙනුවෙන් ලිවෙන කෙටි සටහනකුයි මේ. එක්දහස් නවසිය හතලිස් නවයේ ජූනි විසිවනදා ඩී.ඒ. රාජපක්ෂ මැතිනුන්ට දාව රාජපක්ෂ මැතිනිය මේ මව්බිමට අපූරු පුත්‍ර රත්නයක් බිහි කළා. අනාගතය පිළිබඳ ඉඟියක් දෙනුනාසේ මේ පුතුට ගෝඨාභය යන නම තබන්නට මේ දෙමාපිය යුවළ තීරණය කළා. එම පුත්‍ර රත්නය අද මේ රට වෙනස්ම මගකට යොමු කරන යුගයේ නායකයා ගෝඨාභය රාජපක්ෂයි. गिरुवा पत्तुवे मेदमुलने कुरहन सुवंद विंदिमिन हदी वेडनु ගෝඨාභය ලදරුවා සිය අධ්‍යාපන ගමන මෙරටे ඉහළම බෞද්ධ විද්‍යාලය වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඇරඹුවා. රටත් ජාතියත් ආගමත් මුල් කරගත් අධ්‍යාපනයෙන් පන්නරේ ලැබූ ගෝඨාභය සිසුවා පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූයේ සැබෑ දේශ මාමක ජාති මාමක හැඟීමෙන්මයි. රුදුරු ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ගණනාවකට දිවි පරදුවට තබා නායකත්වයේ ලබා දී ජයග්‍රහණ රසක්ද මව්බිමට අත්කර දුන් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවෙන් ඉවත් වන විට හමුදා සේවා කාලය තුළ වීර සම්මානයන්ට පාත්‍ර වූවෙකු ලෙස සනිටුහන් තැබුවා. 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුන් මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත්වී මව්බිම ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුම ඇරඹුවේ ගෝඨාභය රාජපක්ෂ නම් රණවිරුවා මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරමින් රටේ අතිශයින්ම වැදගත් වූ තීරණය ඒ වුණා. එම රණවිරුවා තමන්ට පැවරූ රාජකාරිය මව්බිමට ණය නැති දේශප්‍රේමී විරුවෙක් ලෙසම නියමාකාරයෙන්ම ඉටු කළා. කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් නිම කළ නොහැකියි කියු ත්‍රස්තවාදය නිම කිරීමේ ක්‍රියාන්විතයට සමස්ත රණ විරුවාටම නායකත්වය දෙන්නට ගෝඨාභය රාජපක්ෂ නම් ඒ අභීත ආරක්ෂක ලේකම්වරයාට එදා හැකියාව ලැබුණා. මීට අවුරුදු 71කට කලින් අදවන් දවසක උපන් මේ දේශප්‍රේමියා රටත් ජාතියත් වෙනුවෙන් කළ ඒ මහා කර්තව්‍ය මේ රටේ ඉදිරි ගමනේ මහා පෙරසලකුණයි. ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවය තුළ
අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස ප්‍රායෝගිකව රටට සේවය කරන්නේ කොහොමද කියන එක අනාගත පරිපාලන සේවයටම අපූරු පාඩමක් කියා දෙන්නටද ආරක්ෂක ලේකම් මෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා හැකියාවක් තිබුණා අසුන්දර වෙලා තිබුණු කොළඹ ලොව අංක 1ට පත්වෙච්ච සුන්දරම නගරය බවට පත් කරන්නට නායකත්වය දුන්නේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි යුද්ධය නිමවා රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නට අපරිමිත කැපකිරීම කළ ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටේ බාහිර කරු ලෙස තෝරා ගන්නට 69 ලක්ෂයක් වූ ජනතාව දෙවරක් සිටුවේම නැහැ විනයගරුක රටක් වැඩ කරන්නාට වැඩ කර පෙන්විය හැකි රටක් අනාගතයේදී ලෝකේ සංවර්ධිතම වූ රටක් බිහි කිරීමේ පරම පවිත්‍ර පරිපාලන ක්‍රමවේදයන් තුලින් රට ගොඩනගෙන මහා දැවැන්ත මෙහෙයුම ජනතාවාදීව අරබා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා තම උපතේ වටිනාකම මොනවට ඔප්පු කර හමාරයි මේ රට එක්සේසත් කළ දුටු ගැමුණු රජු මෙන්ම යුද්ධය නිමවා මේ රට එක්සේසත් කරන්නට මග විවර කළ මහින්ද රාජපක්ෂ නම් වූ ජාතිකවාදී නායකයාණන්ට ලේන් පමණක් නොව හදවතින්ම ගෞරවාන්විතවම බැඳී මේ රට එක්සේසත් කරන්නට නායකත්වය දෙන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි පටන් ගත්තා පමණි යා යුතු දුර බොහෝය එකම රටක් එකම ජාතියක් එකම නීතියක් යුක්තිගරුක විනයගරුක ජනතාවක් ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්ය බවට මේ මාතෘ භූමිය ඔසවා තබන්නට ඔබතුමාට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඒකායන පැතුම එයයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් එතුමාට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් පැවැත්ුණා. හින්දු කතෝලික සහ ඉස්ලාම් දේවස්ථානවලදීද ආගමික වතාවත් පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී ආශිර්වාද පූජාවක් සහ බෝධි පූජාවක් පැවැත්ුණේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එතුමාට ආශිර්වාද කිරීම අපි කාගේත් යුතුකමක් රටේ යහපතට එතුමාගේ ක්‍රියාකාරීත්වය අතිශයින්ම බලපවත්වනවා රටේ ආරක්ෂාව ඉදිරියටත් ඉතාම සාර්ථකව කරගෙන යයි කියන විශ්වාසය අපිට තියෙනවා එතුමා යම්කිසි කාර්යයකට බැස්සාම දැඩි අදිෂ්ඨාන ශක්තියකින් වැඩ කරන කෙනෙක් කට වචනයෙන් විතරක් වැඩ කරන කෙනෙක් නෙමෙයි සුදුසු අය ලං කරගෙන සම්බන්ධ කරගෙන ඒ කාර්යය සාර්ථකව කරන්න යොමු වන කෙනෙක් ඒක එතුමා ඔප්පු කරලා තියෙනවා එතුමා මාස ගාණක් තිස්සේ මේ රටේ ගමන් කරන තත්වය මීට ඉස්සෙල්ලා ගමන් කරපු තත්වය වෙනස් කළා අපේ රට අලුත් රටක් බවට පත් කරන්න මේ රට දියුණු මගකට යොමු කරන්න දැඩි වහන්සියක් ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාට ආශිර්වාද පතා මාදිවෙල ඊයම්පෝරුව රාජමහා විහාරස්ථානයේදීද බෝධි පූජා පින්කමක් පැවැත්ුණේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර චන්දිම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැරපොළ විපස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද සදහවතුන් පිරිසක්ද ඊට එක්ව සිටියා ජේම්ස් පීරිස් මාවත කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මගින් ගාමිණී මාතා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් දන් පිරිනැමීමක්ද සිදු කළා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පින්කමට ජනාධිපති කාර්යමණ්ඩල නිලධාරීන්ද එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පතා හින්දු ආගමික ආශිර්වාද පූජාවක් බම්බලපිටිය ශ්‍රී මාණික්ක විනයාගර කෝවිලේදී පැවැත්ුණා. එම පූජාව පැවැත්වූයේ සෝමස්කන්දර් රමේෂ් කුරුක්කල්තුමන් විසින්. ජනාධිපතිතුමාට ආශිර්වාද පතා කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදී ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්ුණේ රිස්වාන් මෞලවිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම පල්ලියේ සභාපති කලිල් හාජියාර් මෞලවිතුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මුස්ලිම් ප්‍රජාව හැටියට අතිගරු ජනාධිපතිතුමාට දීර්ඝායුෂ හා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සියලු අභියෝග ජයගෙන මේ රටේ සියලු ජාතීන් අතර සාමය සමගිය ස්ථාපිත කොට රට සෞභාග්‍ය කරා ගෙන යන සෞභාග්‍ය දැක්ම සාර්ථක කර ගැනීම සඳහා
එතුමාට සම්පූර්ණ ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මෙරට වෙලා ගන්න තිබුණු විශාල අභියෝග දෙකකින් මේ වන කොටත් රට මුදාගෙන ඉවරයි. දින 50කට ලංකාවේ සමාජය තුලින් කිසිම කෝවිඩ් ආසාදිතයෙකු හඳුනා නොගෙන සිටින තත්ත්වයකට පත් කිරීම සඳහා එතුමා විශේෂ දායකත්වයක් ලබා දීලා තිබෙනවා. එතුමා මේ වන කොට කෝවිඩ් උවදුරෙන් ලංකාව බේරගෙන ඉවරයි. කවුරු හරි දැන් එනවනම් ඒ අහුවෙන්නේ පිට රටින් එන අය සහ නිරෝධායනයේ යෙදී සිටින්නන් අතර විතරයි. ඔබ සංසන්දනය කරලා බලිය යුත්තේ අපේ කලාපීය අනිත් රටවල් අපේ ලදේවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට ඕන ශක්තිමත් නායකයෙකු දර්ශනයක් ඇති නායකයෙකු රට පාලනය කරනකොට එයින් ලැබෙන ප්‍රතිලාභ සියලු දෙනාටම ලැබෙනවායි කියනට මීට වඩා හොඳ උදාහරණයක් නිදසුණක් නැහැ. මේ අතර මීගමුව බෝලවලාන 16 වෙනිදික් උසස් අධ්‍යාපන ආයතනයේදීද ජනාධිපතිතුමාට ආශිර්වාද පතා විශේෂ කිතුණු දේව මෙහෙයක් පැවැත්ුණා. हिटपु अमात्य रिशाड बदियुद्दीन महता अद अपराध परीक्षण डिपार्टमेंट पेमिनिया ए प्रकाश्या क्लबादीम सदहाय දදහස් දාහත වසරේ සතුස මගින් සහල් තොගයක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණියා. පැය 5කට ආසන්න කාලයක් ඔහු ප්‍රකාශ ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. ආනයන කරපු හාල් සතුස ගබඩාවල දවස 52 කාලයේදී එම අමාත්‍යාංශේ මාව අයින් කරලා වෙන අමාත්‍යවරයෙක් පත් කරලා තිබුණා. මම පත් කරපු සභාපතිවරයාත් අයින් කරලා වෙන සභාපතිවරයා පත් කරලා තිබුණා. ආපහු එම අමාත්‍යාංශයට ඩිසెంబර් මාස 20 වෙනිදා මම පත් උනාම මම පත් කරපු සභාපතිතුමා ඇවිල්ලා මට කිව්වා ගබඩාවල තිබිච්ච හාල් හොරකම් වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා ප්‍රමාණය කියලා කිව්වා. ඒ වෙලාවදී මම උපදෙස් දුන්නා ඒවා පරීක්ෂණ කරන්න කියලා ඔඩිට් කරන්න කියලා ඉන්ටර්නල් ඔඩිට් එකට බාර දෙන්න කියලා. ඒ ඔඩිට් රිපෝට් වාර්තාව ලැබුණ ගමන් ජෙනරල් ඔඩිට් එකට එවන්න කිව්වා මම. ඒ වගේම වාර්තාව කොපියක් CID එකට දීලා පෙමිත්ලා ගන්න කියලා මම සභාපතිවරයාට උපදෙස් දුන්නා. ඒ අනුව එතුමා CID එකට දාපු පෙමිත්ලා අනුව ඒකට සාක්ෂි දෙන්න කියලා මට අද එන්න කියලා තිබුණා. අර මල්ලිවත් කම මොනවාද? මල්ලිත් බැලුවා. මල්ලි ඉන්නවා. මල්ලි නිර්දෝෂී. මල්ලි කිසිම වැරදක් කරලා නැහැ. අර ඉන්සාප් අහමඩ් කියලා ඉබ්‍රාහිම්ගේ පුතා කෝල් හයක් දීලා තිබුණා කියලා තමයි අතරුඟට ගත්තේ. දැන් එක එක කතාව හදලා කියනවා. ඒ නිසා මම CID ගැනත් පොලිසිය ගැනත් අපිට විශ්වාසයක් තියෙනවා සාධාරණ පරීක්ෂණයක් ඉටු කරයි කියලා. චන්ද විමසීමේ නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැතුණා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා. අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි දීර්ඝ කාලක් තිබිච්ච ඡන්ද කාර්යාලවල කටවුට් ප්‍රදර්ශනය කරන්න නොදීම. අනවසර කටවුට් ප්‍රදර්ශනය කරොත් අපි ගන්න ක්‍රියාමාර්ග මොනවාද? හැබැයි අපි මේ කාර්යාලවල පක්ෂේ නම සහ ඡන්ද ලකුණ ප්‍රදර්ශනය කරන්න අවසර දීලා තියෙනවා. නමුත් අපේක්ෂකයන්ගේ රුව හෝ අංක ප්‍රදර්ශනය කරන්න දෙන්නේ නැහැ කියන එකත් අපි කියලා තියෙනවා. අපි සාකච්ඡා කර රජයේ නිලධාරීන් අපේක්ෂකයන් විසින් රැස්වීම වලට කැඳවලා ඔවුන්ට සංග්‍රහ කරලා දේශපාලන ඓතිහාසිකම් නැති නිලධාරීන් පවා ගෙන්වීම අපි කොහොමද වළක්වන්නේ? ඒ වගේම දිස්ත්‍රික්ක පුරාම අද පැතිරෙන වසංගතයක් වෙලා තියෙන රථවාහනවල අස්ටික රැළවීම පෝස්ටර් ප්‍රදර්ශනය වළක්වන්නේ කොහොමද? මැතිවරණ විෂය භාර ජේසන් නියෝජ්‍ය පොලිස් අධිපතිවරයා කිව්වා ඔවුන් දැනටමත් සතියකට වරක් හෝ දෙවරක් අර වරෙන්තු කරුවන් අල්ලන්න වගේ මේ වාහන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කරනවා කියලා. මේ වගේ කරුණු තමයි කතා කරන්නේ. හැබැයි කොරෝනා වලට බය වෙලා ඡන්දෙ නොදා ඉන්න එපා. ඡන්දෙ දාන්න එන්න. ඒ වගේම රජයේ නිලධාරීන්ට කියන්නේ බය නැතුව ඡන්ද රාජකාරී වලට එන්න. ඡන්දෙ නිසා කාටවත් කොරෝනා බෝ වෙන්නේ නැහැ. මේ දිනවල මැතිවරණ වේදිකාවේ විවිධ යෝජනා චෝදනා අදහස් බොහෝ දක්නට ලැබෙනවා. පක්ෂ විපක්ෂ එම අදහස් කිහිපයක් දැන් කවදාවත් ටෙලිෆෝන් එකේ අලියාගේ ගැටුමක් රට වෙනුවෙන් තිබුණේ නැහැනේ. ඒ කණ්ඩායම් දෙකම කවදාවත් රට වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් නෙමෙයි. අත්ත වශයෙන් රටට ද්‍රෝහී වෙච්ච එකම පිලේ කෑලි දෙකක්. මේක තමයි තත්. ඒ නිසා මේ කෑලි දෙක කවදත් කල්පනා කරුවේ තමන්ගේ සුභසිද්ධිය ගැන. ඉදිරියට කල්පනා කරන්නේ තමන්ගේ සුභසිද්ධිය ගැන. දැන් මේ සිරිකොතේ බලය අල්ලන එක ගැන කතා කරනවා. ඉතින් අපිට පේනවා එයා තරඟේ අතෑරලා ඉවරයි. එයා මැතිවරණේ අතෑරලා ඉවරයි. මැතිවරණේ පරාජය පිළි අරගෙන දැන් මැතිවරණේ පස්සේ සිරිකොතේ බලය අල්ලන්නේ කොහොමද කියලා තමයි. දැන් මේ පාර්ශව දෙක අතර ගැටුම තියෙනවා. 2010 ජනාධිපති වරණේ මහමැති වර්ණේ රනිල් මහත්මයාගේ නායකත්වයෙන් ගත්තේ 123යි. යන්දන් සජිත් ගෙනාපු නිසා අපි 155ක් ගත්තා. සජිත් ආවේ නැතිනම් 115ක් 20ක් අඩු වෙනවා. මහමැති වර්ණය එන්නේ ඉස්සරහට රටේ මිනිස්සු කිව්වා ගමට ගියාම නගරයට ගියාම කිව්වා
රනිල් එක්ක නම් ඉන්න එපා අපි පෝලිම් බූත් එකටවත් ඉන්නේ නැහැ සජිත් එක්ක ඉන්න කි. සමගි ජන බලවේගයේ පිහිටෙව්වේ අපි ඒක නිසා. හැබැයි අපි ජනතාවට කියනවා මේ දෙගොල්ලන්ටම බලය දීලා ඔයගොල්ලෝ 72ක් බැලුවනේ මොකද්ද ප්‍රතිඵලෙ? දෙගොල්ලොම තමන්ගේ බලයයි තමන්ගේ හොරකම් ටික අරගෙන ගන්න බලය පාවිච්චි කරාම ජනතාව ගැන හිතුවේ නැහැනේ. නිසා මේ පාර සජිත් සිරිකොතේ බලය අල්ලන්නවත් රනිල්ට සජිත් ගැබිල අල්ලන්නවත් මම ආපහු රනිල් සජිත් දෙකපිලටම ගිහිල්ලා මහින්දලත් එක්ක එකතු වෙලා රටේ ජනතාව නොමග යවන්නවත් ඉඩ නොතබා මාලිමාවට කතර ගහන්න කියලා අපි ඉල්ලනවා. අද වෙනකොට සමගි ජන බල වේගය එක්සත් ජාතික පාක්ෂිකගේ හදවත් දිනාගෙන තිබෙනවා. ඒ වගේම මෙතෙක් කලක් අපේ පක්ෂයේ යම් යම් ප්‍රශ්න නිසා එකතු වෙන්න බැරුව හිටපු මධ්‍යස්ථ උජ්ජලව පවා සමගි ජන බල වේගය වටා අද රොක් වෙමින් පවතින. මේ රටේ ජනතා ව්‍යාපාරය බලවත්ම තැනක තියෙන. අපි මේ රටේ පළාත් පාලන ඡන්දේ දිනුවා. මේ අපේ එකතුවේ පළාත් පාලන ඡන්දේ දිනනවත් එක්කම ආණ්ඩුව දෙදරුවා. ඉතින් මේ ජනතා ව්‍යාපාරය නිසා UNP ශ්‍රී ලංකා ආණ්ඩුව කැඩුණා. ඊළඟට ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණයත් එක්ක UNP එකත් කැඩුණා. ඒ තරම් ප්‍රබල ජනතා ව්‍යාපාරයක් අද මේ රටේ තියෙනවා. අපි මේ පාර මහ ඡන්දයෙන් ලබා ගන්නා ජයග්‍රහණයත් එක්ක මම හිතන්නේ ආපසු නොයන ගමනකට එක්සත් ජාතික පක්ෂයත් ටෙලිෆෝන් කාර්යයනොත් අපට පත් කරන්න පුළුවන් වෙයි. මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවීමට තෝරාගත යුත්තේ රටගෙන සිතා ප්‍රතිපත්ති සකසන නියෝජිතයන් මිස පෞද්ගලික අරමුණු ඉටු කරගන්නා පිරිස නොවන බව මහාචාර්ය පූජ්‍ය දුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා. මාධ්‍ය විත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවට ඕන කරන්නේ ප්‍රතිපත්ති හදන නියෝජිතයෝ. රට ගැන හිතන, ජාතිය ගැන හිතන පිරිසක් ඕනේ. ඒ අය කවර කවර යාන වාහන වලින් ආවත් කරන්න දෙයක් නැහැ. මොන මොන ලාංඡන වලින් ආවත් කරන්න දෙයක් නැහැ. මොන ලාංඡනෙන් ආවත් එන්නේ තමන්ගේ වැඩේ කරගන්න නම් රට ගැන නොහිතන්න නම් අපිට ඒ අත්තන් එක්ක ගනුදෙනුවක් තියෙන විදිහක් නැහැ. රටේ ජනතාව ඡන්දදායකව හැටියට තමන්ගේ ඡන්දේ දිය යුත්තේ තමන්ට. ඒකෙන් අදහස් කරන්නේ ඡන්දය දැම්මට පස්සේ පෙට්ටියට කැරකිලා ඇවිදිලා තමන්ට ඡන්දෙ වැටෙන්න ඕන. ප්‍රදේශයට යහපතක් වෙනවා නම් රටට යහපතක් වෙනවා නම් විතරයි. එහෙම නැතුව අසවල් කෙනාට වෘත්තියක් කර ගැනීම සඳහා ඡන්දෙ දෙනවයි කියලා කියන මනසෙන් කවුරුවර ඡන්දෙ දෙනවා නම් ਉਹ තමන්ට ඡන්දෙ දී ගන්න කෙනෙක් නෙමෙයි. තමන් ගැන රට ගැන ජාතිය ගැන හිතන අපේක්ෂකයන්ට ඡන්දෙ දිය යුතුයි. මේ අවස්ථාවේදී ඡන්දදායකයන්ගේ නිර්ණායකයේ වියත්තේ ඒ කියලායි අපි කල්පනා කරන්නේ. හෙට දිනේ ඇතිවන විරල සූර්යග්‍රහණය උදෑසන 10:29ට ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි. වලයාකාර සූර්යග්‍රහණයක් වූ එය ලොව රටවල් කිහිපයකට දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. හෙට උදෑසන 10:29ට පමණ මෙම සූර්යග්‍රහණය කොළඹ සහ ප්‍රදේශ කිහිපයක ජනතාවට පැය දෙකකට අධික කාලයක් දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා. ඉතා විරල සූර්යග්‍රහණයක් වන මෙය යළි දැක ගන්නට ලැබෙන්නේ 2022 වසරේදී. මෙම සූර්යග්‍රහණය නැරඹීමේදී ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරන ලෙසයි කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කාඩ්බෝඩ් කැබල් අරගෙන මේකේ පොඩි සිදුරක් හදාගන්න පොඩි පෑනකින් වගේකින්. තවත් ක්‍රමයක් තමයි මේ පෑන වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ පොඩි පංචරයක් අරගෙන දෙකට නමලා එක සිදුරක් හදනවා. දැන් සිදුර දෙකක් තියෙනවනේ. ඒ සිදුර දෙකෙන් එකක් වහනවා මේ විදිහට. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා. දැන් මේක අර අවුවට අල්ලපුවාම බිමට වැටෙනවා ලස්සනට සූර්යග්‍රහණේ තියෙන වෙලාවට ඇල්ලුවොත්. ඉතින් මෙතනින් කන්නඩියක් තිබ්බොත් එහෙම පිටියට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්. තව තියෙනවා මේ මයිලා ෆිල්ම් කියන එක. ඒ මයිලා ෆිල්ම් එකෙන් තමයි මේ කන්නඩිය හදලා තියෙන්නේ. මේ තියෙන එහෙම එකක් මුල් තැංගේදී පාවිච්චි කරන ඇලුමිනියම් ෆොයිල් එකක්. හැබැයි ඉතත් තුනි එකක්. හැබැයි ඔබටත් මෙම අවස්ථාව ඔක්කොම කරගන්නත් බැරි නම් අන්තර්ජාලය හරහා බලන්නත් පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාල සංගමය මගින් මෙය සජීවී ලෙස විකාශනය කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පොස්ට් මීඩියා හෙවත් ෆැකල්ටි ඔෆ් සයන්ස් මීඩියා යුනිට් එකෙන් ලින්ක් එක ගන්න පුළුවන්. ඒ වගේම කොළඹ යුනිවර්සිටි ඇස්ට්‍රොනොමිකල් සොසයිටි කියන එක හරහා ෆේස්බුක් එකට ගිහිල්ලා මේ සර්ච් කරලා එතනිනුත් අපිට ගන්න පුළුවන් මේ සජීවී විකාශය. කොරෝනා වෛරසය ආසාදනීය වී පූර්ණ සුවය ලැබූ තවත් 26 දෙනෙකු රෝහල්වලින් පිටව ගියා. ඒ සමගින් මෙතෙක් සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1472ක් බවයි සෞඛ්‍යංශය පවසන්නේ.
මෙසේ සුවය ලබා පිටවගේ පුද්ගලයන් 26 දිනකින් 14 දිනකම ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබුවන්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 1950ක්. ඒ අතරින් 1472 දිනක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝගීන් 467 දිනක රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 39ක්. කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 901 දිනක වාර්තා වී තිබුණා. ඒ අතරින් 771 දිනක මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ඊට අද දිනේදී සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් 15 දෙනෙකුද ඇතුළත්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර අධීර කිහිපයක් යටතේ විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. එහි තත්ත්වය පාලනය කිරීමත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලබා දුන් අවසරය සහ උපදෙස් මතයි වැලිසර නාවික කඳවුර යළි විවෘත කිරීමට කටයුතු සම්පාදනය කිරීමෙන් පවතින්නේ. මේ අතර ඩුබායි සිට මෙරට වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් 168 දෙනෙකු වවුනියාව වේලන්කුළම ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. PCR පරීක්ෂණ ගුවන් තුඩුපළ පරිශ්‍රයේ සිදු කිරීමෙන් අනතුරුවයි ඔවුන් මෙසේ දින 21ක් නිරෝධායන සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේ. ඉන්දියාවේ සිට මෙරට වෙත පැමිණි පුද්ගලයන් 194 දෙනෙකුද නිරෝධායන යොමු කිරීමට පියවර ගැනුණා. ඔවුන් සියලු දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුඩුපළේදී PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුවයි නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කෙරුණේ. පෙර සැලසුම් කර තිබූ පරිදි වෙළඳසැල් ආරම්භ කිරීමටගත් තීරණය තවදුරටත් කල් දැමීමට මෙක්සිකෝව පියවරගෙන තිබෙනවා. එරට දෛනික කොවිඩ් ආසදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්눔 කිරීම හේතුවෙන් මෙම පියවරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ පැන වූ සීමා ලිහිල් කරමින් වසා දෙමුණු හෝටල් ආපන ශාලා සහ වෙළඳ සංකීර්ණ විවෘත කිරීමට මෙක්සිකෝ බලධාරීන් තීරණය කළද ඒ සියල්ල කල් දැමීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ සොයාගත් නව ආසදිතයන් 5662ක් සමග එරටින් වාර්තාවන මුළු ආසදිතයන් සංඛ්‍යාව 170485 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 20000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 88,4268 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 46,56,912ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 463,510ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද දිනේදී මිලියන 1ක්මවා ගියා. ගිවි ගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 55209ක්. ඊයේ දිනේදී පමණක් නව්‍ය කොරෝනා මරණ 1200කට අධික සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 49000 ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් මෙම මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද මීට වඩා ඉහළ අගයක් ගන්නා බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකාව තවමත් කොවිඩ් වසංගතයේ බලපෑමට ලකු සිටින පසුබිමක එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙන මැතිවරණ ප්‍රචාරක රැලිය බාධාවකින් තොරව කරගෙන යාමට ප්‍රාන්ත අධිකරණය අවසර ලබා දී තිබෙනවා. රැලියට සහභාගී වන්නන්ට දුරස්ථභාවය සහ ආරක්ෂිත මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නැහැ. රැලියේදී ඇතැම් අයට වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බවද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. තමිල්නාඩුවේ ප්‍රධාන නගරය වන චෙන්නයි නුවර ලබන 30 වනදා දක්වා යළි වසා තැබීමට ප්‍රාන්ත බලධාරීන් ඊයේ කටයුතු කළා. ඊට යාවද තවත් දිස්ත්‍රික් 3ක්ද මෙලෙස තාවකාලික වසා දැමීමටයි පියවරගෙන තිබෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 50000ක් වාර්තා වෙද්දී 37000ක්ම චෙන්නයි වැසියන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. චීනයෙන් ඊයේ දිනේදී නව ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වුණා. ඉන් 23 දෙනෙකුම සමාජ තුලින් වාර්තා වී ඇති අතර 4 දෙනෙකු විදේශයන්වල සිට පැමිණි අයයි. මෙවන විට චීනයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 83352ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිත ලයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවන රුසියාවෙන් ඊයේ දිනේදී නව ආසාදිතයන් 7972 දෙනෙකු වාර්තා වීමත් සමග එරට මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 570000කට ආසන්න වී තිබෙනවා. රටට අවශ්‍ය දේ රට තුලදීම නිබඳවා ගැනීමට හැකියාවක් නම් විදේශවලට ඇදී යන විනිමය රට තුලම රඳවා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. ඒ සඳහා සෑම ශ්‍රී ලාංකිකයෙකුම එකවන්ව නැගී සිටිය යුතුයි. මෙම පරමාර්ථයෙන් ඇරඹූ දේශීය කර්මාන්තයක් පිළිබඳව මේ වාර්තාව තාරකා විජේවංශගෙන්. කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ බොහෝ කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි දේශීය කර්මාන්ත නගා සිටවන්න. අපේ රටේ තියෙන දේශීය කර්මාන්ත ශාලාවක් හොයාගෙන අපි අද ආවා මොරටුව ප්‍රදේශයට. අපි බලමු මෙතන මොකක්ද වෙන්නේ කියලා.
विदेश बलेन आनायने करने चॉकलेट बटर मेंब चॉकलेट आश्रित निष्पादन मेरठ दीमा निष्पादन एकर देशीय वेलंदपल्टी ओमुकिरी में आरम्भने आरंभ कले गोल्डन स्टार आयतने ඒතුලින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. දැනටත් අපේ නිෂ්පාදන සුපිරිවෙලන්සල් ජාලයේම තියෙනවා. ඉතින් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණයත් භාවිතා කරගෙන මීට වඩා ලොකු නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්න. මේ රජයෙන්ට පුළුවන් නම් අපි වගේ ව්‍යවසායකින්ට උදව් කරන්න මේ තාක්ෂණය ලබා දෙන්න පුහුණුව ලබා දෙන්න අපිට පුළුවන් අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න. අපේ රටේ නැතිම දේ තමයි පෝස්ට් හාවස්ටින් ටෙක්නොලොජි එක. අපිට මේක රජයෙන් මේක අවශ්‍ය දැනුම සහ තාක්ෂණය අපිට අඳුන්වා දුන්නොත් මං වගේ තවත් හැම ව්‍යවසායකයෙකුටම අපේ රට ඇතුලේ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. එකම රටේ පාරිභෝගිකයින්ට ඉතා අඩු මිලට මේ නිෂ්පාදන ලබා දීම ඉතුරු අතිරේක නිෂ්පාදනය අපිට පුළුවන් විදේශ රටවලට අපනයනය කරන්න. श्रीलांकिकी තාක්ෂණයක් අපිට නැහැ ඒත් අපිට දැනට තියෙන තාක්ෂණය යටතේ අපි උපරිම ක්වොලිටි එක ඒ විදිහටම මේන්ටේන් කරනවා. ඉතින් ලොකු වෙනදපොලක් තියෙනවා අපිට. ඉතින් අපිට ලොකු ආත්ම ශක්තියක් තියෙනවා විදේශ නිෂ්පාදනත් එක්ක අපිට එකට එක යන්න පුළුවන් දැනුමක් අමුද්‍රව්‍ය සහ සීලුම දේ අපේ රට ඇතුලේ තියෙනවා කියලා. කර්මාන්ත ශාලාවට ආවට පස්සේ හිතාගන්න බෑ මේ තියෙන්නේ අපේ රටේ නිෂ්පාදනද කියලා. විශ්වාස කරන්න මේ තියෙන්නේ අපේම රටේ නිෂ්පාදන. පිටරට දේවල් වැළඳ ගන්නවට වඩා අපේ දේවල් වැළඳ ගන්න පුළුවන් නම් දේශීය කර්මාන්තය මීට වඩා නගා සිටවන්න අපට හැකි වේවි. ප්‍රබල පාතාල කල්ලී සමාජිකයෙකු සහ කප්පම් කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම සහරණාල ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රත්නලාණී රෝහණ නැමැත්තාගේ සගයකු රාගම මහභාගයේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. විරාජ් අනුරාධ සිල්වා හෙවත් රන් කැටියා ලෙස හඳුන්වන ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 8ක්ද මුදලින් රුපියල් 41000ක්ද සොයා ගැනුණා. මෝටර රථයක්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. මේ අතර දැනට බන්ධනාගාරගතව සිටින ඉන්ද්‍රනිල් කුමාර හෙවත් ඉන්ද්‍රා නැමැති පාතාල කල්ලි සමාජිකයා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කප්පම් ගැනීම සිදු කළ ලකිත රවිශාන් ජයතිලක හෙවත් පුයිටා නැමැත්තාද රණාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසනවා. සැකකරු සන්තකයේ තිබී කඩුවක් ජංගම දුරකථනයක් සිම් කාඩ් 6ක් සහ T56 ගිනියාවයකට යොදන උණ්ඩයක හිස් කොපුවක්ද සොයා ගැනුණා. එසමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.